මම බණ්ඩාරම කඹරගොඩ 660 ග්‍රාම සේවාවසමේ අමරත්න පෙරරා. මෙම ග්‍රාම සේවාවසමේ සියලු සුනකීන්ට අද කරනා වූ එන්නත් පිළිබඳව අපගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය එලෙක්ස් ලංකා පුජ්‍යලික ආයතනයේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදී ස්තුතිය මෙම අවස්ථාවේ පුදකල සිටිනවා. ස්තුතියි. සත්තු සයනගේ වෛද්‍යවරයා ගැන කතා කරනවා නම් ඩොක්ටර් මහේෂ් කියන්නේ මම බොහොම කාලෙක ඉඳලා දන්න කෙනෙක්. මොකද මම සත්තු වදන සෑහෙන කාලෙක ඉඳලා. ඉතින් ඒ සත්තුගේ හැම සතෙකුටම බෙදගම් කරගන්න මම එන්නේ ඩොක්ටර් මහේෂ් ගාවට. පළාතේ තියෙනවා ගත්තාම වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක්. නමුත් තෝරගත්ත වෛද්‍යවරයෙක් හැටියට ඉන්නේ ඩොක්ටර් මහේෂ්. හේතුව මොකද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ දැනුම තියෙනවා. බය නැතුව සතෙකු අරගෙන එන්න පුළුවන් සතාගේ හැඩරුව බලලා සතාගේ රෝග ලක්ෂණ දැකලා සතාව අතපත ගාලා සතාට කතා කරලා සතාගේ දිහා බලලා සතාගේ රෝගේ තේරුම් අරගෙන වෙදකම් කරන හොඳ ඩොක්ටර් කෙනෙක් හැටියට මම දකින්නේ පශු වෛද්‍යවරියක් හැටියට. ඇත්තටම මේ සත්තුන්ටත් ආදරෙයි මහ ජනතාවටත් හොඳ සේවයක් වෙන්නේ ඇයිගේ. මම මහේෂි ආර්යසේන පශු වෛද්‍ය ඇනිමල් ක්ලිනික් ඇන් සර්ජරි කඹරගොඩ බණ්ඩාරගම. අද දින අපි විශේෂ වැඩසටහනක් පැවැත්තුවා. ජලබීතික එන්නත නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ඇලෙක්සියන් පුද්ගලික සමාගමත් එක්ක එකතු වෙලා. ඉතින් ඇත්තටම මේ වගේ කටයුත්තක් කරන්න ගොඩ කාලෙකින්දන් බලාපොරොත්තුවක් තිබුණත් ඒක ඉක්මන් වුණා ඇලෙක්සියන් සමාගමේ අනුග්‍රහය ලැබිච්ච නිසා. මම සත්තුන්ට ප්‍රතිකාර කරන්න පුද්ගලික සත්ව සායනය ආරම්භ කරලා දැනට වසර 10ක් පමණ වෙනවා. ඉතින් ඒක සමරනු විශේෂ වැඩසටහනක් කරන්න අදහස තිබුණත් ඇලෙක්සියන් සමාගමේ අනුග්‍රහයත් ලැබීමත් එක්ක දැන් මේ දවස්වල රටේ තියෙන ආර්ථික තත්ත්වේ මත මිනිසුන්ට සමහරුන්ට ජලබීතික එන්න තවත් විදගන්න ඇත්තටම හැකියාවක් නැහැ. ඉතින් ඒ වගේ සමහරුන්ට අවශ්‍යතාවය තිබුණත් මුදල් මේ අපහසුතා නිසා ඒක කරගන්න බැරුව තියෙනවා. ඒ නිසා ඉතින් අපි අද කරපු මේ සේවය විශේෂ විශාල සමාජ මෙහෙවරක් කියලා හිතනවා. ඇත්තටම අපි හිතුවටත් වඩා හොඳින් සාර්ථකව ඒ කාර්යය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඇලෙක්සියන් සමාගමේ විශේෂ නිෂ්පාදන කිහිපයකුත් අපි නොමිලේ ලබා දුන්නා. අනිත් එක දැන් මිනිසුන්ට අවබෝධ වෙන්න මොකද්ද සාමාන්‍ය අපි මුළු ලෝක පුරාම කතා වෙනවා කොහොමද රෙස්පොන්සිබල් පෙට් ඕන කෙනෙක් වෙන්නේ කියලා. ඒ කියන්නේ තමන් සතෙක් හදනවා නම් ඒ සතා එන්නත් කරලා ඒ සතාට අවශ්‍ය කැල්සියම් විටමින් දීලා ඒකත් තව ජීවයක්නේ. දැන් සතෙක් කිව්වට ඒක සතෙක් කියලා හිතන්නේ නැතුව තමන්ගෙම පවුලේ තව සමාජිකයෙක් විදිහට සැලකලා ඒ කටයුත්ත මිනිසුන්ට තේරුම් යන්න දැන් සමහරලාට බෙහෙතක් විදින පමණින් ඔහේ අරගෙන එනවා එකපාරට එන්නත් විදලා දාලා යනවා පොතක් නැහැ පරිස්සම් කරන්න ඕන කොහොමද කියලා එහෙම අවබෝධයක් නැහැ ගොඩක් අයට. ඉතින් ඒ අවබෝධයත් ලබා දීලා සතෙකුට ආදරය කරන්නේ කොහොමද අසනීපයක් වුණාම අපි මොකද කරන්න ඕනේ ඒවත් කියලා දීලා. ඒ නිසා අපි හිතනවා මේ වගේ මේ ලොකු සමාජ සත්කාරයක් අද කරන්න පුළුවන් වුණා කියලා. ඉතින් මම තවදුරටත් බලාපොරොත්තු වෙනවා හැම වසරකම මේ කාර්යය මීටත් වඩා සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. මේකට ගොඩාක් අය දායකත්වය සැපයුවා. මගේ දෙමාපියෝ, මගේ හස්බන්ඩ්, මගේ සේවක පිරිස, ඒ වගේම ඇලෙක්සියන් සමාගම. ඉතින් මේ හැමෝටම මේ කාර්යය සාර්ථක කරගන්න දීපු ශක්තියට සහයෝගයට මං කෘතවේදී වෙනවා. ඉතින් අපි හැම අවුරුද්දකම මේක කරන්න බලාපොරොත්තු වෙනවා ඉතාමත් සාර්ථකව මේ විදිහටම.
අද මේ අවස්ථාව ලැබිච්ච එක ගොඩක්ම අපිට වැදගත් වෙනවා ડોක්ටර් මේ කරන සේවාව ඇත්තටම ගොඩක්ම මේ හොඳයි මේ අපි දැන් අවුරුදු 4ක විතර වගේ වෙලේ ඉඳන් තමයි මේ ડોක්ටර්ගෙන් සත්තුන්ට බෙහෙත් ගන්න ડોක්ටර් ඇත්තටම හොඳ සේවාවක් කරන්නේ මේ ප්‍රදේශයට මේ ඇත්තටම කියනනම් ડોක්ටර්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කරන සේවාව වෙනුවෙන් මෙහෙවර වෙනුවෙන් අනිත් එක මේ ඇලෙක්සි සමාගම ගත්තාම මේ සැරේ මෙතන මේ සත්ව සායනයට දක්වන සහයෝගය ඇත්තටම ගොඩක් වටිනවා පළාත ගත්තාම පළාතේ ඉන්න සත් තුන්ට මං හිතන්නේ ගොඩ දෙනෙකුට ට්‍රීට්මන්ට් හම්බෙලා නැහැ. ඒ කියන්නේ පිස්සු බල්ලන්ට විදින බෙහෙත විදින්න ගොඩ දෙනෙක් කරන්නේ නැහැ. මේ දේ හේතුව මොකද ලොකු වියදමක් යනවා. මේකද අවුරුද්දකට වතාවක් ඔබ තුමන්ලා මේ දේ ගැන පොඩ්ඩක් සැලකිල්ල දක්වනවා නම් සමාගමක් හැටියට. මොකද ඔබ තුමන්ලාගේ සමාගම දිනෙන් දින දිනු වේ. කෙනෙක් කැමති වෙයි ඇවිල්ලා මෙතනින් ට්‍රීට්මන්ට් එකක් ගන්න. හේතුව මොකද ඔයගොල්ලන්ගේ සහයෝගය තියෙන නිසා. බොහොම ස්තුතියි ඔබතුමන්ලා මේ දක්වන සහයෝගය ගැන. මොකද පළාතේ ඉන්න සත්තුන්ට මේක නොමිලේ ඔයගොල්ලෝ විසින් කරන සායනය ගැන ඇත්තටම මම සතුටු වෙනවා. ડોක්ටර් ගැනත් සතුටු වෙනවා. සත්තු සායනය ගැනත් සතුටු වෙනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි. බොහොම ස්තුතියි අපේ පළාතේ ප්‍රදේශයේ ඉන්න සත්තු වෙනුවෙන් ඔයගොල්ලෝ දක්වපු අනුග්‍රහයට. ඔයගොල්ලන්ට අපින් වෙන්න තියෙනවා නම් යම් කිසි දෙයක් පෞද්ගලිකව හෝ මම කැමති ඒ දේ කරලා දෙන්න. ස්තුතියි. අද අපේ ආයතනයට විශේෂ දවසක්. ඒ වගේම සතුටු දවසක්. අපේ ආයතනයේ ප්‍රධාන අරමුණ තමයි පාරිභෝගිකයාට හොඳම දේ ගුණාත්මක භාවයෙන් යුතු දේ ලබා දීම. ඒ ලබා දෙන ගමන් අපි අද කල්පනා කරලා අද රටේ ආර්ථික තත්ත්වයෙන් අපහසුතාවක ඉන්න වෙලාවක අපේ පාරිභෝගිකයාට අපිට කරන්න පුළුවන් දේ බලලා අපේ බණ්ඩාරගම් ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරිතුමිය වන මහේෂි මැතිතුමියට සමග කතා බහ කරලා ඒ ජලබීතිකායනත ලබා දීමේ පළවෙනි වැඩසටහන බණ්ඩාරගමින් අද ආරම්භ වුණා. ඇත්තටම මේ වෙලාවේ මිනිස්සු ඉන්න ආර්ථික තත්ත්වයෙන් අපහසුයි. මේ වගේ දෙයක් කළා මාරාන්තික ජලබීතිකාවේ අප වගේම සතුත් ආරක්ෂා කරගෙන තමයි අපි මේක ප්‍රධාන අරමුණ. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් කරන්න ඕන ඇලෙක්සියන් ආයතනයේ අධ්‍යක්ෂතුමා රුවන් කෝදාගොඩ මැතිතුමාට ඒ වගේම ඇලෙක්සියන් ආයතනයේ කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේදී විශාල වෙහසක් ගත්තා මේ ඉන්නත් ලබා ගැනීම සහ මේ විටමින් වර්ග සත්තුන්ට නොමිලේ ලබා දීම වැඩසටහන. ඒ වගේම තව ස්තුතියක් කරන්න ඕන මේ ඉන්නත් ලබා ගැනීමේදී චතුර ආයේෂ්මන්තට මම විශේෂ ස්තුතියක් කරනවා. ඔහු තමයි අපිට ඉන්නත් ලබා දීමට උදව් උපකාර කරන්නේ. ඒ වගේම මම හැමෝටම කියන්නේ මනුස්සත්වයේ නාමයෙන් අපි හැමෝටම උදව් කරමු. මේ වැටිච්ච තියෙන අමාරු වෙලාවේ අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න හැමෝටම මේ වගේ උදව් උපකාර කරන්න.